අද දෙරණ සත්‍ය ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සංස්කරණය තුෂාර සපුතන්ත්‍රි ප්‍රකාශය මදුක පතිරණ අද දෙරණ ප්‍රධාන පුවත් සිරස්තල ගම්පොළ මද්රවේ වැටලීමකදී පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පාසල් සිසුවෙක් තුවාල ළබයි වයඹ පළාත තුල හෙට සිට විශේෂ ඩෙංගු මර්ධන සතියක් අයිස් මද්රවේ සමග ජල සම්පාදන සේවකෙක් කළුතර දී පොලිස් අත්අඩංගුවට අන්තරේට නව කැඳවුම් කරුවෙක් සල්වදෝරේ පාපන්දු තරගයක් අතරතුර තෙරපීමකින් නව දෙනු කුමරුට අද දිරණ දේශීය පුවත් The big story ගම්පොළ පන්විලතන ප්‍රදේශයේ නීති විරෝධී මද්‍රව්‍ය වැටලීමක් අතරතුර පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් පාසල් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා අදාලියම ගම්පොළ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ප්‍රදේශයේ නිවසක මෙම වැටලීම සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ එහිදී නිවසේ සිටි සුනකේකු පොලිස් නිලධාරීන් සපාකා ඇති අතර නිලධාරීන් විසින් එම සුනකයාට වෙඩි තබා තිබෙනවා විඩිවැදී බින් සුරකියා බියුගසති අතර නිවසේ සිටි 18 හැවිරිදී පාසල් සිසුවෙකුගේ පාදයකට වෙඩිවැදී ඇති බවයි අද දෙරණ වාර්තාකරු පැවසුවේ තුවාල ලැබූ පාසල් සිසුවා ප්‍රතිකාර සඳහා ගම්පොළ රෝහලට ඇතුළත් කර තිබෙනවා සුරකියා සපාකෑම හේතුවෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද ගම්පොළ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ මේ අතර පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ සැකකරුවෙකු බුත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා පොලිස් සරේන්වරේකු සහ පොලිස් කොස්තාපල්වරේකු බුත්තල ජල සම්පාදන මණ්ඩලයේ අසලදී සැකකටයුතු යතුරුපැදියක් නවතා පරීක්ෂා කිරීමට උත්සාහ දැරීමේදී සැකකරු විසින් තියුණු ආයුධයකින් පොලිස් කොස්තාපල්වරයාගේ හිසට පහර දීමක් සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ කෙසේ වෙතත් පොලිස් නිලධාරීන් දෙදෙනා සැකකරු පාලනය කර අත්අඩංගුවට ගෙන තිබෙනවා සකකරු බුත්තල නගරයේ පිහිටි සිල්ලර වෙළඳසැලක ඉබියතුරු කඩා එහිති බූ සිල්ලර භාණ්ඩ තොගයක් ඇතුළු දේපළ රසක් සහ රුපියල් 21,750ක මුදලක් සොරකම් කර ඇති බවට අනාවරණය වී තිබෙනවා. ඔහු වැළවායේ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48ක රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව සඳහා. සකකරුගේ පහර දීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා තුවාල ලබා මේවන විට බුත්තල රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් බුත්තල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. story වයඹ පළාත සඳහා විශේෂ ඩෙංගු මර්ධන සතිය ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා. හෙට දිනේ සිට ලබන 28 වන දින දක්වා මෙම ඩෙංගු මර්ධන සතිය ක්‍රියාත්මක බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය ඉන්දික විරසිංහ මහතා සඳහන් කළේ. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යාමක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම වයඹ පළාත තුළ වයඹ පළාතේ ජනතාව ඩෙංගු රෝගීන් ආරක්ෂා වීම සඳහා විශේෂ ඩෙංගු මර්ධන සතියක් වයඹ පළාත තුළ ක්‍රියාත්මක කිරීමට වයඹ පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. මෙහිදී මැයි 22 සිට 28 දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. මේ වයඹ පළාතේ සිටින සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, සෞඛ්‍ය වෛද්‍ය කණ්ඩායම් සමඟ සමග ඒකාබද්ධව අනිකුත් කණ්ඩායම් ඔබ නිවස, ඔබ සේවා කරන ස්ථානය, ඔබ ආසල යන පාසල ඕනෑම ස්ථානය පරීක්ෂා කිරීමට උන් පැමිණෙනවා ඇති. ඒත් එක්කම ඔබගේ නිවසේ ඔබ සේවා කරන ස්ථානයේ මේ ඕනෑම ස්ථානයක මදුරන් බෝවිය හැකි ස්ථාන තිබිය හැකි මේවා නිවැරදි කරගන්න ඔබගේ සහයෝගය මේ සදායි තාමත් අගේ කොට සලකනවා. මේ අතර පවතින තත්ත්වයේ හැමුවේ ඉදිරි මාස කිහිපය තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යා හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමේ ලේකම් වෛද්‍ය හරිතලුත්ගේ මහතා සඳහන් කළේ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට බලධාරීන් කඩිනම් පියවර නොගතහොත් ඉදිරියේදී ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි. ඊයේ දවස් වෙනකොට 35,419ක් ඩෙංගු රෝගීන් වාර්තා වුණා කියලා වාර්තා වුණා. තමයි මේකේ 50%ක් බස්නාහිර පළාතෙන් තමයි. ඒතකොට හොඳටම පැහැදිලි අධි අවදානම කොහෙද තියෙන්නේ කියලා. ඒ කියන්නේ බස්නාහිර පළාතේ. අමාත්‍යයක් විදියට ලංකාවේ තියෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් මැයි මාසේ වෙනකොට 17%ක් අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල. මේක ඒක හොඳ තත්ත්වයක් නෙමෙයි. දැන් මැයි වෙල තියෙන එක අපි විශ්වාස කරනවා අධි අවදානම් තත්ත්වය ලංකාව පුරා ව්‍යාප්ත වෙන්නේ ජුනි මැද ජුනි අන්තිම වෙනකොට තත්ත්වය දරුණු වෙන්න පුළුවන් කියලා. ඒතකොට මේ යන රටාව දිගටම අඛණ්ඩව ඉස්සරහට ගියොත් එහෙම
ලංකාවේ සමස්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ 30 40 අතර ප්‍රමාණයක් අධිඅවදානම් කලාප බවට පත් වෙන්න පුළුවන් ජූනි අන්තිම වෙනකොට. ඒක හොඳ තත්ත්වයක් නෙමෙයි. ඒ නිසා විශේෂයෙන්ම බලධාරීන් ඉල්ලන්නේ මහ ජනතාවගේ සහයෝගය, දේශපාලන අධිකාරියේ උනන්දුව, සෞඛ්‍ය ශාස්ත්‍රඥයන් කැපවීමේ සියලුම අංශවල කැපවීමත් එක්ක 17ක් තියෙන අධිඅවදානම් කලාප ප්‍රමාණය 30 40ක් දක්වා ව්‍යාප්ත වෙන එක වළක්වන්න මේ මොහොතේ ගත හැකි ප්‍රශස්ත පියවර සියල්ල හඳුනගෙන ගත යුතුයි කියලා අපි විශ්වාස කරනවා. अंतर विश्वविद्यालय शिष्य बल बंडले नव कैंदोम करो लेसे मधुशान चंद्रजित पद करते विनवा ये रजरट विश्वविद्यालय पैवती अंतर विश्वविद्यालय शिष्य बल बंडले ससिवारे दी नव कैंदोम करो पद करी मसिदु कल बवाई यही हिटबु कैंदोम करो वसंत मुदले के प्रकाश करेते नव कैंदोम करो मधुशान पेरादिरिया विश्वविद्यालय सम सौख्य पीठे विशिष्य कुवनवा विश्वविद्यालय महाशिष्य संघ मेक तन नुदरु आयकुलेस ओहु अंतर विश्वविद्यालय शिष्य बल मंडले कदोमकार दुरेट पत्तुईम विशेषत्व अंतर विश्वविद्यालय शिष्य बल मंडले कदोमकार लेस कटेतु कले वसंत मुदिलिगे पसुगे दा हतरवन दा एम दुरेन इल्ला अस्वीम हेतुएन मेम पत्किरी वसिदु करति बिनवा आईस मद्रव्य प्रवाहने करबिन सिटी जातिक जल संपादन मंडले सेवकेकु बेरुवल मग्गुन प्रदेश अतरंगूड गेन तिबेनवा कलुतर कोट्टास अपराधांशे निलधारीन विसिन सिदुकल बेटलीमकदी मेम सककरु अतरंगूड गेन ति बवाई पोलिस माध्यम कोट्टासे सदहन कले सककरु सतो तिबी आईस मद्रव्य ग्राम 365 स्वागिन ति अतर ओहु कलुतर बेरुवल सह अलुद्गमेन प्रदेशवले यतुरु पेदियन गोस मद्रव्य वेदाहरीमे निरतवेति बव पोलीसिय सिदुकल विमर्शनवलदी अनावरणीय वेति बिनवा सककरु 37वरदी मग्गुन प्रदेशे पदिंचुकरवे कोण अतर पयागल पोलीसिय मे संबंधेन वेडिदुर विमर्शन सिदु करनवा मे अतर दकुणु पलाते सिदुकल विशेष मद्रव्य मेहुमकदी पुद्गलयन 68 देनकु अतरंगोट गत बव पोलीस माध्य प्रकाशक ज्येष्ठ पोलीस अधिकारी नीतिज्ञ निहाल तालदुव महता पवसुवा දකුණු පළාතේ විශේෂ මෙහෙයුමක් සිදු කරා එල්පීටිය ගාල්ල මාතර කියන දිස්ත්‍රික්ක මුල් කරගෙන තමයි මේ මෙහෙයුම සිදු කරේ 250ක නිලධාරීන් සංඛ්‍යාවක් මේ මෙහෙයුමට සහභාගී වුණා පොලිසිය සිදු කරන ලද මෙහෙයුමේදී මද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකරුවන් 17ක් වරින්තුකරුවන් 16ක් ඒ වගේම සැක පිට අත්අඩංගුවට ගත 19 දෙනෙක් වෙනත් වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 16 දෙනෙක් ඒ කියන්නේ 68 දෙනෙක් අත්අඩංගුවට පත් වෙලා තියෙනවා දකුණු පළාතේ පොලිසිය යුද හමුදාව සහ නාවික හමුදාව එකතු වී කරන ලද මෙහෙයුමෙන් ඊට අමතරව පොලිස් විශේෂ බලකාය වෙනම කණ්ඩායමක් විදිහට ක්‍රියාත්මක වෙමින් මෙහෙම සිදු කරා. ඔවුන් වැටලීම් 16ක් සිදු කරලා තියෙනවා. හෙරොයින් ග්‍රෑම් 66යි මිලිග්‍රෑම් 120ක්, අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 23යි මිලිග්‍රෑම් 970ක්, ගංජා ග්‍රෑම් 250ක්, කඩු 4ක්, මෙරට නිෂ්පාදන ගිනිඅවි 1ක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ වගේම සැකකරුවන් මේ සැකකරුවන් 14 දෙනෙක් සහ සැකකාරියන් 2 දෙනෙක් තමයි අත්අඩංගුවට ගැනීම. वसर तुनक अतुलत रटयली आर्थिक वशे नगासितु वीम सदहा वेडपिलिवलक सकस्करण बव पार्लिमेंतु मंत्री पाटले चांपेक रणमक महता पवसनवा मंत्रीवरया पेन्वा देन्ने वत्मन पालकयंत रट निवरदि मावतकट गिनयाम सदहा निसिसलसुमक नमति बवाय कलुतर प्रदेशीय पेवति उत्सवेकट क्विन पाटले चांपेक रणमक मंत्रीवरया मेमादहस पलकला රජයට අවශ්‍ය නම් නිවැරදි විදියට විපක්ෂයත් එක්ක ගනුදෙනු කරන්න මීට වඩා විරුද්ධ භාවයකින් යුතුව පොදු ප්‍රතිපත්තියක් ගැන කතා කළ යුතුව තිබුණා. වෘත්තීය මට්ටමේ පිරිසක් රාජ්‍ය ආයතන වලට දමන ක්‍රමයක් ගැන කතා කරන් තිබුණා. මේ මොකක්ද කතා නොකර ආණ්ඩුවක් කරගෙන යනවා. මූල්‍ය අරමුදලත් එක්ක දිනුසුමක් අසං කර දුනා. ආපිත් එක්ක එක්ක හුවෙන්න කවර කවුරුත් එහෙම එක්ක හුවෙන්න එකක් නෑ. අපි බොහොම පැහැදිලිව කියනවා 2032 වෙනකන් නොඉඳ අවුරුදු 3ක් ඇතුළත රට ගොඩනගන වැඩපිළිවෙල අපි ලබන 22 වෙනිදා ඉදිරිපත් කරන මේ රට ගොඩනගන්න අවංකව කැමති පිරිස් ආණ්ඩුවේ හෝ විපක්ෂයේ ඉන්න පිරිස් එකට එකතු වෙන්න जनाधिपति मेत्र बदल प्रदेश उत्सव पार्लिमेंट मंत्री विमल वीरवंश महताद रटे वत्मन देशपालन तत्व पिलिबंदव मिलेसदहस पलकला දැන් බලන්න මම ජූලියා චාංග නම කියලා මේ පොතේ ඊට දැම්ම විතරයි විද්ද පඳුරට වැදුනේ හාවුට අඳුරස්සේ හිටපු හාවුට කියන චම්පික කියන හාවට රිදුනා එයා කියනවා ඇමරිකාව පිටිපස්සේ හිටියේ නැහැ කියලා එයා කොහොමද එහෙම කියන්නේ
संविधान प्रमाण लंका जनता विमुक्ति पेरमु देशपालन पक्ष क्रियाकलाप संबंध विमल वीरवंश मंत्री अदहस पालकला जनता विमुक्ति नायक अनुर कुमार दिशा नायक गोल फेस पवतिन अयापत् कालगुण तत्व हेतु गाल दिसके सदा नायम अणतुरंग विमे निवेदन निकुत करती गाल दिसके बद्देगम एलपीटी नागुड सह यकलमुल्यन प्रादेशिक लेखा कार्यालय बल प्रदेश सदा मिम नायम अणतुरंग विम निवेदन निकुत करती बबाई जातिक गुडनगिल परेशन संविधान सदहन कले मेहतर बसनहर पलाते गाल सह मातुर दिस्ट्रिक वलात अद दिन तुल विटिन विट वेसिहो गिग्रुम सहित वेसी अति विहकि बाब कालगुण विद्या डिपार्टमेंट पवसेनवा एम डिपार्टमेंट पवसने सबरगमु मध्यम नेगनीर सह ऊव पलातुल सवस कालेदी हो रात्रि कालेदी तेनिन तेन वेसिहो गिग्रुम सहित वेसी अति विहकि बाबाय उत्तर सह उत्तर मेद पलाम दिस्ट्रिकवल विटिन विट पैड किलोमीटर हतल पवन तद सुलान अतिवेहकी बवद कालगुण विद्या डिपार्टमेंट सदहन कला जनता वगे जीवन बर दिने दिन वेरेविन पवतिन बव पार्लिमेंट मंत्री महाचार्य जीएल पीरिस महता पवसेनवा ओपेनवा देने मेवन विट जल बिलपद नोगवीम हेतु मेरट पाउल अनु दहसक जल सपेव अतिवाय अटमस्थानाधिपति पूज्य पल्लेगम हेमरत्न नाहिमियन बेहदकिमेन अनतुरुब जीएल पीरिस मंत्री वरया मेमादहस पलकला අපේ ජනතාව වෙතින් දැන් අද තියෙන්නේ බොහොම අමිහිරි කටුක ජීවිතයක් ජීවත් වෙන්න හරි අමාරුයි දැන් වෙනකොට 95000කට වතුර කපලා තියෙනවා වෙන හේතුවක් නිසා නෙවෙයි වතුර බිල් ගෙවන්න බැරි නිසා එතකොට විදුලි බලය 122ක් විදුලි බලය භාවිතා කරන පුද්ගලයන්ට විසන්දි කරලා තියෙනවා විදුලි බලය ඒ කියන්නේ ලයිට් බිල් ගෙවන්න බෑ අඩුම ආදායම් මට්ටමේ අයට එක මාසෙකින් ඉඳන් අනිත් මාසෙට ලයිට් බිල් තුන් ගුණයකින් වැඩි වෙනවා ඒක ගෙවන්න පුළුවන් ඒ තුන් ගුණය ඉතින් ඒ නිසා ගෙවන්න බෑ කියලා बिल कपा दें दैनिक जीवित अत्यावश्य देवाप्यपेन तत्व ये तत्व सेप्टेंबर मे सीन प्रश्न सुरांगणालोकट पत्न सीन मिस यथार्थे किसी संबंध कर लबन वसरे जनाधिपति आंडुक्रम व्यवस्था संशोधन सहाय लादेन बाबद जीएल पेरिस मंत्री वे असदन कला अक्टोबर मास नाम योजना विसाई विसियातरे सेप्टेंबर जनाधिपति वरने विसाई विसियातरे अक्टोबर नव जनाधिपति वरे दूरुंडेन्नोने विसाई विसियातरे नवंबर आठवें दाट पेर एक दैन नीति रावेनो पार्लिमेंट संशोधन किधिपत्कर आंध्र व्यवस्था जनाधिपति वरने आग्रपास्तने हतरगढ़ पास्तिया अब पूर्ण सहयोग अब मेरा
රටේ තියන්නේ ජනතාවට බයේ රට පාලනය කරන ආණ්ඩුවක්නේ. ඒ නිසානේ මැතිවරණ තියන්නේ නැත්තේ. හැබැයි අපි කියනවා මේ විදිහට Tamanට කැමති මැතිවරණ පවත්වන්න අනිත් මැතිවරණ කල් දාන්න ඒවා අමතක කරන්න. මේ විදිහේ වැඩපිළිවෙලට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි. හැබැයි ජනාධිපතිවරණය කලින් තියන්න පාර්ලිමේන්තුවට ආණ්ඩුක්‍රම සහ සංශෝධනයක් ගෙනාවොත් විපක්ෂය කැටියට අපි ඒකට සහාය දෙනවා ජනතාව වෙනුවෙන්. ජනාධිපතිවරණයේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කුඩි මහතාද මෙලෙස අදහස් පළ කළා. රටේ ජනතාවගේ බලාපොරොත්තු වුණේ කඩන් වැටිච්ච රටේ කඩන් වැටිච්ච ආර්ථිකය ගොඩනැගීම සඳහා තාවකාලිකව වසරක පමණ කාලයකට ජනතා ඡන්දයෙන් පත් නොවිච්ච ජනාධිපතිවරයෙක්ට බලතල ලබා දෙන. ඉන් අනතුරුව ජනවරමකින් එන රජයකට ජනතාවගේ වගකීම බාර දෙන. නමුත් ඒ කත්තාව දැන් තනිකරව අමතක කළා. තමන්ගේ බලය තවදුරටත් කෙසේ හෝ රැකගැනීම සඳහා උත්සාහ දරන ජනාධිපතිවරයෙකුයි ඒ වෙනුවෙන් තමන්ගේ බලය රැඳී සිටින උත්සාහ දරන පාර්ලිමේන්තුවකුයි මේ රටේ ක්‍රියා මකවෙන බව තමයි රටේ ජනතාව දකින්නේ. ඒ සඳහා වරදාන වරප්‍රසාද ලබා දීමට ජනාධිපතිවරයා රජය පැකිලෙන්නේ නැහැ. එවන් වරප්‍රසාද වරදාන ජනතාවගේ පැත්ත අමතක කරලා ලබා ගන්න නොපැකිලෙන ජනතා නියෝජිතයන් සම්බන්ධව තීන්දුවක් දීමට ජනතාව ප්‍රථම අවස්ථාව ලැබෙනකන් බලාගෙන ඉන්නවයි කියන එක මහජන නියෝජිතයෝ තීරුම් ගත යුතුයි. අද දින විදේශ පුවත් එල් සල්වදෝරේ පාපන්දු තරග කතරතුර ඇතිව තෙරපි බකින් පුද්ගලයන් 9 දෙනෙකු මේ ගොස් තිබෙනවා. සල්වදෝරන් ලීගේ අවසන් පූර්ව තරගයක ප්‍රවේශ දොරටුවක් අසල ඇතිව නසසුන්කාරී තත්වයක් හේතුවෙන් මෙම තෙරපිව සිදු ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. තෙරපි බෙන් පුද්ගලයන් 100 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඉන් කිහිප දෙනෙකුගේ තත්වය බරපතල බව සඳහන්. අද දෙරණ ප්‍රවෘත්ති සමාප්තයි. මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 5:06ට. අද දෙරණ පැය ප්‍රවෘත්ති ප්‍රකාශය 5:01ට බලාපොරොත්තු වන්නේ.